ඒක තමයි සජිත් ප්‍රේමදාසගේ දර්ශනය සහ ප්‍රතිපත්තිය. මනුෂ්‍යත්වය, මානුෂීයත්වය සහ අපි අපේ මූලික අරමුණු වලින් අපි බැහැර වෙන්නේ නැහැ. අපේ මූලික අරමුණ තමයි රටේ ජනතාව ජීවත් කරවීම. ඒ නිසා ඇත්ත වශයෙන්ම කිසිම කෙනෙකුගේ ප්‍රචණ්ඩත්වයට පොදු ජන හඬ යටපත් කරන්න බෑනේ. ඒ වගේම කිසිම ප්‍රචණ්ඩත්වයකට අපේ මනුස්සකම යටපත් කරන්නත් බෑ. අපේ භූමිකාව අලුත් වර්මක් තුල රටේ පාලනය ජනතාවගෙන් ඉල්ලීම. එහෙම නැතුව හොරුත් එක්කකට වාඩි වෙලා හොර ආණ්ඩුවක් තුල ඩොලර් ගරන්න අපි සූදානම් නැහැ. මිනිස්සු පෝලිං වල වද විඳිනවා, පාලකයෝ ඩොලර් කරනවා. ඒ ඩොලර් ගැනීමේ ඒ මහා ජාතික මංකොල්ලයට අපි සූදානම් නැහැ. අපි සූදානම් රටේ වගකීම බාරගන්න. ඒ වගකීම බාරගන්නේ සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ 113කුත් එක්ක. එහෙම නැතුව මේ නිකන් తాවකාලික වටවාගත්ත රූකඩ ආණ්ඩු ක්‍රමයකට යන්නට අපි සූදානම් නැහැ. මගෙත් අපෙත් සමගි ජන බලවේගෙත් හැකියාව හොඳට ඔබතුමන්ලට බලා ගන්න පුළුවන්. විපක්ෂයක් හැටියට අපි කරලා තියෙන වැඩ කටයුතු දිහා බැලුවහම හුස්ම වැඩසටහන තුළින් ලක්ෂ 1406ක් මිලියන 140.6ක ජීවිත බේරා ගන්නා වූ රෝහල් උපකරණ රෝහල් 50කට ලබා දීලා තියෙනවා. මම ඔබතුමාගෙන් අහන්න කැමතියි නිදහසෙන් පස්සේ මොන විපක්ෂයේද එහෙම කරලා තියෙන්නේ? සක්වල වැඩසටහන තුළින් පාසල් 22කට ලක්ෂ 180කට වැඩි තොරතුරු තාක්ෂණ උපකරණ සහ සුහුරු පුවරු ලබා දීලා තිබෙනවා. මම ඔබතුමාගෙන් අහන්න කැමතියි නිදහසෙන් පස්සේ රජයේ අරමුදල් වලින් බැහැරව කවුද එහෙම කරලා තියෙන්නේ? රජයේ පාසල් 33කට ලක්ෂ 1500ක් මිලියන 150ක් වටිනා බස් රථ පරිත්‍යාග කරලා CWW කන්නංගර ශ්‍රීමතානන්ගේ නිදහස් අධ්‍යාපන සංකල්පය අපි ශක්තිමත් කරලා තියෙනවා. අපි අහනවා ඔබතුමාගෙන් නිදහසෙන් පස්සේ මොන විපක්ෂයේද එහෙම කරලා තියෙන්නේ කියලා. විපක්ෂයේ ඉඳගෙන මෙහෙම කරා නම් ආණ්ඩු පක්ෂය ලැබුණාම කොයි විදියට කටයුතු කරයිද කියන එක රටේ ජනතාවට තීන්දුව කරන්න අවස්ථාව ලබා දෙනවා.